මඩකලපුව ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කිරාන් තොප්පිගල මාර්ගය සම්පූර්ණයෙන්ම යටව තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන්. ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව හා කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව යාන්ත්‍රික බෝට්ටු ප්‍රවාහන සේවාවක්ද යොදවා තිබෙනවා. එය පෙරවරු 6 සිට පසුරු 6 දක්වා යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලිකගේ ජලමට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් මහවැලිකග අසබඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී ඇති බවයි. එමෙන්ම වැලිකන්ද ප්‍රදේශයේ කුඹුරු අක්කර 75ක් පමණ ජලයෙන් යටවී ඇති බවද අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. නුවර එළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ පොස්සල්ලාව රම්බුඩ ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගම්පොළ ප්‍රදේශයේ ආශ්‍රිතව මහමෙලිකගේ ජලමට්ටමද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර මහනුවර ප්‍රදේශයේ යටිනුවර, උඩුදුම්බර, දොළුව, තෙල්දෙනිය ඇතුළු ප්‍රදේශ රැසක් අධික වර්ෂාවත් සමග ජලයෙන් යටව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ වනතෙක් කිසිදු ආපදා තත්ත්වයක් සිදුව නොමැති වුවත් අවදානම් ප්‍රදේශවල ජනතාව අවදියෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අනතුරු අඟවනු ලැබුවා. ගම්පොළ දොළුව හරහා මහනුවරට දිවෙන මාර්ගයේ අඩියා කඩවත ප්‍රදේශයේ සිදු වූ නායෑමක් හේතුවෙන් රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. මෙලෙස නායගොස් ඇත්තේ අඩි 200ක් පමණ උස් වූ පස් කණ්ඩයක්. මේ අතර මේ වන විට වැඩ නිමවමින් පවතින බිබිල මාලිපොත වැව වාන්දවීමට සූදානම් වන බවට එහි ඉංජිනේරුවරයා පවසනවා. ඔහු සඳහන් කරන්නේ මේ හේතුවෙන් කොටගම, මල්ලහැව හා බදුලුගම ඇතුළු අවට ගම්වාසීන් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.